गाल बंदनागारे रेंदबियान की हिपदिने कुटे मारो केंदवु मेनिंगो को कोलनमती बैक्टीरिया व आसादने वो रोगिय को कोलमतिस्त्रे केन हांदुनागे ने तिबिनवा में रोगिया जायल प्रदेश पदिंची हतलिस नव हैविरदी पुद्गले को वनातर ओहु रत्पलान सावके वैद्य बल प्रदेश आयतने क सेवे करने को बावट अनावरने वी तिबिनवा इम पुद्गले आटेती उनरोगी तत्व खेतुन කොත්තලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත්ව තිබෙනවා. එහිදී පරීක්ෂණ කිහිපයක් සිදු කර රෝගියාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජේ.එම්. ගුණතිලක මහතා පවසනවා. එමෙන්ම මෙම පුද්ගලයා සේවය කළ ස්ථානයේ ආශ්‍රිතයින් 30 දිනකු පමණ පරීක්ෂා කර ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට පියවරගත් බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබුණා. මෙම මාරාන්තික රෝගී තත්ත්වය පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ Center of Disease Control and Prevention ආයතනය මගින් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. මෙනිංගොකොකල් මෙනින්ජිටයිටිස් කියන්නේ බැක්ටීරියාවක් නිසා ඇතිවන මාරාන්තික රෝගයක්. පැය කිහිපයකින් මරණයට ළඟා විය හැකි රෝගයක්. බැක්ටීරියාව මොළයේ හා සුෂුම්නාවේ ශ්ලේෂ්මල පටලවලට ආසාදනය වී ඉදිමීම ඇති කරයි. රෝග ලක්ෂණ වන්නේ තද උණ බෙල්ලවට ව්‍යාකූලත්වය හිස රදය ආලෝකයට සංවේදීතාව වැඩිවීම ඔක්කාරය හා ව්‍යාකූලත්වයයි අලුත් උපන් බිලිඳුන්ට සහ ලදරුවන්ට ඉහත රෝග ලක්ෂණ නොතිබිය හැකි නැතහොත් ලදරුවන් තුල එම රෝග ලක්ෂණ දැකීමට අපහසු විය හැකි ඒ වෙනුවට ලදරුවන් මන්දගාමී හෝ අක්‍රීය විය හැකි කෝපයට පත් විය හැකි वामने दुर्वल लेस पोषणे किरीम हो इदरी पस हिस्कबले मृदु स्थाने इदिमीम सिदुविय हैकी यामुक्के सिरुरट बैक्टीरियाव एतलुवी रुदर नालवल बित्ति वलट हानि किरीम सिदु करनवा में समय सह अवयव वलट लेगेलीमट हेतु वनवा उन तेहेट्टुव वामने अत्सह पाद मांच पेसी सीतलवीम संधि कैक्कुम पपु हो उदरे दरुनु कैक्कुम हो वेदनाव වේගවත් හුස්ම ගැනීම පාචන ආදී සිදුවේ හැකි පසුකාලීන අවස්ථාවලදී තද දම් පහති කුෂ්ඨ පැන නැගීමද සිදුවේ හැකි රෝග ලක්ෂණ බොහෝ විට වෙනත් රෝග වලට සමාන බැවින් මෙනිංගොකොකල් රෝගය හඳුනා ගැනීම දුෂ්කර විය හැකි වෛද්‍යවරුන් ප්‍රතිජීවක ඖෂධ ගණනාවක් ලබා දී මෙම රෝගයට ප්‍රතිකාර සිදු කරයි හැකි ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කිරීම වැදගත් වෛද්‍යවරයෙකු මෙනින්ගොකොකල් රෝගය සැක කරන්නේ නම් ඔවුන් වහම පුද්ගලයෙකුට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනු ඇත ප්‍රතිජීවක ඖෂධ මගින් මේ යාමේ අවදානම් අඩු කිරීමට උපකාරී වේ ප්‍රතිජීවක ප්‍රතිකාර සමග වුවද මෙනින්ගොකොකල් රෝගයෙන් පෙළෙන පුද්ගලින් සිය දෙනෙකුගෙන් 10ක් 15ක් පමණ මිය යනු ඇත දිවි ගලවාගත් 5 දෙනෙකුගෙන් 1 අයෙකුට දිගු කාලීන ආබාධ ඇතිවනු ඇත උදාහරණ ලෙස අත්පා අහිමි වීම බිහිරි බව ස්නායු පද්ධතිය ගැටලු මොළයට හානි වීම වැනි තත්ත්ව ඇති විය හැකි වයස අවුරුදු 1ට අඩු දරුවන් වයස අවුරුදු 16 සිට 23 දක්වා තරුණ වැඩිහිටියන් සහ වයස අවුරුදු 65 සහ ඊට වැඩි වැඩිහිටියන් මෙහිදී අවදානම් කාණ්ඩ ලෙස සැලකේ එක්සත් ජනපදයේ CDC මෙනින්ගොකොකල් රෝග සඳහා වැඩි අවදානමක් ඇති පුද්ගලයන් සඳහා මෙනින්ගොකොකල් එන්නද නිර්දේශ කර තිබේ මිනිසුන්ගේ සසන සහ උග්‍රේ ශ්‍රාවයන් මගින් මෙනින්ගොකොකල් බැක්ටීරියාව වෙනත් පුද්ගලයෙකුට වියත් වීම සිදු වේ. සාමාන්‍යයෙන් මෙම බැක්ටීරියාව පැතිරී යාම සඳහා අතිශය සමීප හෝ දිගු සම්බන්ධතාවයක් අවශ්‍ය වේ. ඒවා සෙම් ප්‍රතික්ෂාව හෝ උණ ඇති කරන විස බීජමින් පහසුවෙන් බෝ නොවේ. මෙනින්ගොකොකල් රෝගීන් පෙළෙන අයකු සිටින මාතේ ආශ්වාස කිරීමෙන් පහසුවෙන්ම මිනිසුන් බැක්ටීරියා වල්ලා නොගනී. ඒ සඳහා රෝගයෙන් පෙළෙන රෝගියෙකු සමග සමීප හෝ දිගු කාලීන සම්බන්ධතාවයක් ඇති පුද්ගලයින්ට පැතිරෙයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මාතා පවසා සිටියේ මෙම බැක්ටීරියාව ආසාදනය වූ එක් පුද්ගලයෙකු හඳුනා ගැනීම පවා ඉතා වැදගත් බවයි. අපි බස්නාහිර පළාත භාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් ඒ වගේම දකුණු පළාත භාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. මෙම මොලේ උණ රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය
පාලනීයට ගනු ලබන පියවර සම්බන්ධයෙන් ඒ වගේම දෙමව්පියන් තුළ ඇතිවිය හැකි අනියත බිය පහ කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කර ජනතාව දැනුවත් කරන ලෙසද අපි ඉල්ලා සිටිනවා යනුවෙන් ඒ මහතා පවසා තිබුණා।